පාස්කු ඉරිදා ප්‍රහාරයන් නිසා ලබපු අත්දැකීම් ගැන කොළඹ හදිසි අනතුරු අංශයේ කවුරුත් ආදරය කරන දන්න හඳුරන හැද නිලධාරිණී පුෂ්පා රම්‍යාන්ත සොයිසා මහත්මිය ඉතා සංවේදී සටහනක් තබා තිබුණා. ඒ මේ ලෙසටයි. අලුත් කළ බිහිසුණු අතීතය අවුරුදු 25ක් කියන්නේ අපේ ජීවිතයේ ලොකු කාලයක්. අපේ වටිනා ඒ කාලය අපි වැය කළේ බෝම්බ එක්ක හැප්පිලාමයි. ඒ අතීතයේ අතිශය බැරෑරුම් බව දන්නේ ඒට මුහුණ දුන්න අය පමණයි. අපි නොනිදපු කාලය, බියපත්ව ගත වූ කාලය, සියල්ල කැප කළ කාලය, ආපසු කිසිදා නොවේ කියලා සිතා සිටියත් එය වැරදි. වසර 10ක් පමණයි අපි නිදහසේ හුස්ම ගත්තේ. 2019/04/21 මා සූදානම් වූයේ අපේ අංශයේ සේවයේදී සිටි ඇති සොයිඩියුගේ ස්වාමියාගේ අවමගුලට සහභාගී වීමටයි. නමුදු මොහොතකින් නිහඬ හදිසි අන්තුරු අංශයේ දෙදරා යන්නේ ඇදියා ගිලන් රථ ට්‍රොලි විලාප හඬ වෙනදා මෙන් නොව මගේ හිත ගැසුණි. බෝම්බයක්ද හිතින් විමසෙමි. මම දෙපාරක් නොසිතා නිලැඳුම ඇඟලා ගත්තෙමි. ඒත් ඇයි මගේ පපුව මේ තරම් ගැහෙන්නේ? මා නොසන්සුන් වී ඇත. ඒ සමගම ට්‍රේජ් ඒකකයේ නිලෝෂි මට දුරකථන ඇමතුමක් දී විස් බ්ලාස්ට් එකක් ඉක්මනට එන්න කීවා පමණි. මා හනික ට්‍රේජ් නොහොත් රෝගීන් වර්ගීකරණ ඒකකයට දිව ගියෙමි. දෙයනේ මේ වන විටත් රෝගීන් 50ක් පමණ පැමිණ ඇති බවට මා වටහා ගත්තේ ආපදාවන් සඳහා භාවිතා කළ ෆයිල් අංකනය හේතුවෙනි. මා වහාම රෝගීන් වර්ගීකරණය කිරීමට එක් වූයෙමි. ආර් රූම් ගන්න, ට්‍රොලි ඒරියා දාන්න, ඔය ලෙඩු කැෂුවල්ටි වෝඩ් එකට ගෙනියන්න. මා අවට සිටි කාර්ය මණ්ඩලයට උපදෙස් දෙමින් රෝගීන් බෙදා වෙන් කළෙමි. මාගේ දුරකථනය නිවක් නැතිව නාද වුවද එයට අත තැබීමටවත් මාහට කාලයක් නොවීය. එහෙත් එක් දුරකථන ඇමතුමක් සඳහා මා යොමු වෙමි. ඇය මාධ්‍යවේදිනියකි. පුෂ්පා අක්කේ ශාන්තා මාය දුන්නේ නැති වුණා නේද? මගේ හිත නැවතුණි. මා වහාම ඇය බැලීමට ඇතුළට යන්නට හැරුණත් ඒ සමගම ඇඳිවතත් තැනින් තැන ඉරුණු රුධිරය සහිත හිසෙහි අත තබාගෙන පැමිණි ශාන්තා මායදුන්නේ මහත්මියගේ ස්වාමියා මා අසලට පැමිණියේ ඒ බව දැනගෙනයි. මා ඔහුගේ සහායට ඉදිරිපත් වුවත් ඔහු සිටියේ සුළු තුවාල ගණිය බැවින් වහාම ප්‍රතිකාර ස්ථානයට යොමු කළෙමි. ඒත් සමගම නැවතත් වැළ නොකැඩී එන රෝගීන් සඳහා යොමු වන්නට අපට සිදු විය. ඒ අතරට බ්‍රිටිෂ් ජාතිකයින් 8 දෙනෙකුත් ඇතුළත් විය. ඉන් බොහෝ අය රෝහලට පැමිණෙන විට මරුමුවට පත්ව සිටියහ. ඇඳිවතද අහිංව දෙනෙක් පියා සිටිය ඔවුන් දුටු විට ඇති වූයේ වැඩි කනගාටුවකි. ඒ සමග පැමිණි ලෝය නිකෝල්සන් මහතාගේ මුළු සිරුරම රුධිරයෙන් තෙත් වී තිබුණේ මා සිතුවේ ඔහුද අනතුරු විද යන්නයි. නමුත් ඔහු කියා සිටියේ බිරිඳ අනතුරට ලක් වූ බවයි. දුක හිතේ තද කරන් සිටියද ඔහු සිටියේ ශක්තිමත්වයි. ඔහු හඬා වැටෙන බිරිඳ බේරා දෙන්නයි කීවේ නෑ. පැවති තත්ත්වය අවබෝධ කරගත්තා පමණයි. එහෙත් කිව නොහැකි දෙයක් දෙමිද තුළ තද කරගෙන සිටියා. නීතිඥ බෙන් නිකෝල්සන් මහතාට ඔහුගේ බිරිඳ ඇනීටා අහිමි වුණා. එලෙසම පැමිණි මැතිව් ලෙන්සේ මහත්මාටත් ඔහුගේ දරුවන් දෙදෙනා අහිමි වී තිබුණා. සැලී බෑඩ්ලි සහ ඇගේ සැමියාත් ඒ ලෙසටම මරුමුවට පත් වුණා. මෙතරම් පිටරැටියන් ප්‍රමාණයක් මෙයට පෙර අනතුරට ලක් වූයේ ගලධාරී බෝම්බ ප්‍රහාරයෙන්. ඒ සිදු වූයේ 1997 ඔක්තෝබර් 16. කොළඹ පමණක් නොවේ, මීගමුවෙන් පැමිණි රෝගීන් වෙනුවෙන්ද ප්‍රතිකාර කිරීමට අපට සිදු වුණා. ඒ සියල්ලම කුඩා දරුවන්. ඒ දැකීම බොහෝ වේදනාකාරී වුණා. ඒ අතර පැමිණි ජපාන් ජාතික කුඩා දරුවන් දෙදෙනෙකු ළමා රෝහලට පිටත් කළා. අවසන් අවස්ථාවේ පැමිණියේ දැඩි ලෙස අනතුරට ලක් වූ සිරුරක්. එසේ නැත්නම් සිරුරේ කොටස් එම දර්ශන සසර කලකිරීමට සමත්. මේ අතර පැමිණි කාන්තාවන් අත්වැසුම් පැළඳ රෝගීන් සමග සිටින විට අපට සැක සිදුනෙන් වහා පොලිස් භාරයට ගත් විට ඇය සරකු බවට පසක් වුණා. අප ගිනිගෙන සිටින මේ මොහොතක ඇය කළ දේ ගැන තිබුණේ කලකිරීමක්. මේ වන විටත් රෝහල තුළ මලසිරු 46ක් ගොඩ ගැසී ඇති බව ඉන් අනතුරුව පැමිණි මලසිරු සහ අඩසිරු 22ක් පොලිස් මෝචරිය වෙත යොමු කළෙමු. එය ඉතා කේජිතනක විය. ඒ අවස්ථාවේ දුක හෝ කිසිදු සිතුවිල්ලකට අපිට ඉඩක් නොවිය. පැයෙන් පැයට එන නිවේදන හිතකර නොවිය. අපි නැවත නැවතත් සූදානම්ව සිටියෙමු. එවිට දෙමිටකොඩ පරීක්ෂාවේදී ඇති වූ පිපිරීමෙන් පොලිම පැමිණියේ කන් නොනැසෙන බව පවසා පොලිස් මහත්මෙකි. ඉන්පසුව පැමිණියේ මල සිරුරිය දරුණු ලෙස අනතුරු වූ ඒ සිරුරවල පළඳ තිබූ සපත්තුවෙන් ඔවුන් පොලිසියෙන් බව අපට වැටහුණි. අපේ නිගමනය නිවැරදි. ලහිරු දුලංජන බාති සඳුන් බණ්ඩාර යන පොලිස් පිරිවන් මෙම පිපිරීමෙන් මිය ගියහ. රාත්‍රියේද එළවෙමින් තිබුණි. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අප සියල්ලෝ රෝහලේම අවදිව සිටියෙමු. එදින උදේ සිට අප කිසිවකු වතුර උගුරක්වත් තොල නොගා සිටියෙමු. අප හට කිසිදු කුසකින් අත නොතිබිණි.
එදින පහන් වරතුරම අප රට තුළින් එන ඇමතුම්වලට පමණක් නොව ලෝකුරා සෑම රටකින්ම ලැබුණු ඇමතුම්වලට අප රෝගීන් පිළිබඳ තොරතුරු නිවැරදිව ලබා දුන්නේ. දැනට දින පහක් ගත කළත් අපි අතිශය කාර්යබහුල වී සිටින්නෙමු. ඇත්තටම අපි කිසිවෙකුගෙන් ආධාර ඉල්ලා නොසිටියෙමු. ඒත් බොහෝ පරිත්‍යාගශීලීන් රෝහලට ආධාර ලබා දුන් අතර ඒ සෑම වාර්තාවක්ම අපි ලේඛනගත කළෙමු. එනමුත් වඩාත් වටිනුයේ අපෙන් විමසා ආධාර ලබා දෙන්නේ නම් අවශ්‍ය දේ පමණක් ලබා ගත හැකි බැවින් ඒ ආධාර ලබා දුන් බොහෝ අය ආධාර ලබා දුන්නේ හිතේ හයියට මිසක් බත්පතේ හයියට නොවන බැවින් ස්තුතියි ඔබ සැමට. මේ ක්‍රියාදාමයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ පුහුණුවන විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක තිලක් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමට අපි ස්තුතිය පිදු කළ යුතුමයි. මේ පිපිරීමෙන් අපේ අංශයේ ප්‍රතිකාර කළ ගණන 267ක්, මියගොස් රෝහලට ඇතුළත් කළ ගණන 51 දෙනෙක්, එයින් පිටරැටියන් 11 දෙනෙක්, මේ මාසිකව ප්‍රතිකාර ගන්නා පිටරැටියන් 23ක් ලෙසයි ඇය ඉතා සංවේදීව ශෝකජනකව සටහන් තබා තිබුණේ. අපගේ චැනලේ තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.